ක්‍රිස්තු වර්ෂ 1960 නමයේ වන විට මිනිසා සිය උපග්‍රහයාගේ පෘෂ්ඨය මත සිය පා තබා ඇති බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ. අද ඔක්තෝබර් මාස 31 වනදා තවත් දිනයක් පැමිණ තිබෙනවා. ඒ ජාත්‍යන්තර නගර දිනය. समस्त समाज हा आर्थिक संवर्धने संधा पदन मक्लिस नागरिक वशेन सिदुकेरेन मूलिक सेवावन्हि वैदकत्कम हंदुनागनिमिन एक्सा जातीन्गे महामंडले विसिन सैम वसरकम ओक्तोंबर 31 वेनिदा लोक नगर दिने लेस प्रकाशेट पत्करन लबनवा ए 2013 देसेंबर मास 27 वेनिदा අනුව 2014 වසරේ සිට ලෝක නගර දින සැමරුම ආරම්භ කෙරුණා. වසර දහස් ගණනකට පූර්වයෙන් ලෝකේ විවිධ ප්‍රදේශවල ජීවත් වූ මානවීන් ජනාවාසකරණය වෙනුවෙන් සිය විසල් උත්සාහයන් දරා තිබුණා. එහි ඵලයක් ලෙස ගල් ගුහාවෙන් ඔබ්බේ මහා භූමිය හරහා ඇවිද ගිය ඔවුන් වාසයට සුදුසෙයි ඔවුන්ට තහවුරු වූ හේතු මත සිය වාස භූමිය තහවුරු කරගත්තා. ගංගා නිම්න उस खांदमुदु तैनितालामें में किसी सेहत में मिनिसुंट जीवत तेताई सितिय नुहे की परिसर पद्धति वल पवा ए इपेरनी जनावास भी हुना जाले है सहा अनेक ओनेम साधक्याक मत गोड़नेकुन लोक शिष्टाचार्य अदिन वसर पंदहसक पमन एत दी सुविशाल नगर सहित शिष्ट मानव समाजय दक्वाम वर्धने वीतिबुना यूप्रटिस सह टाइग्रीस गंगा दिकट मेदिवु දෙගම්මැදි සભ્યත්තේවත් මෙසපොතේමියාව ලෝකේ ප්‍රථම මහා ශිෂ්ටාචාරය ලෙස පිළිගැනෙන තැනයි. අදවන විට ගිනිගෙන දැවෙන යුද්ධයෙන් බහුල භූමියක් වුවද අතීතයේ මේ ඉරාකය මහා සભ્યත්තේක උරුමේ දරා සිටු ලැබූ. සුමර්, බැබිලෝනියා, ඌර්, නිපුර්, උරුක් ආදී දියුණු නගර පැවති ඓතිහාසික බිමක්. පාරාවෝ සભ્યත්තේවත් නයිල් නිම්න ශිෂ්ටාචාරයත් වයඹදිග ඉන්දියාවේ ඉන්දු ගංගා නිම්නේ පදනම් කරගත් මොහෙන්ජදාරෝ හරප්පා ශිෂ්ටාචාරයත් ලෝව නාගරික සංකල්පයේ මූලිකත්වය ගන්නා මිනිස් නිර්මාණය. ඉතිහාසඥයන් පෙන්වා දෙන ආකාරයට ඉපැරණි ශිෂ්ටාචාර අතරින් දියුණුතම නාගරික සංකල්පය හා සැලැස්ම උරුම වූයේ ඉන්දු නිම්න වැසියන්ට. ඔවුන් නිර්මාණය කළ මොහෙන්දජාරෝ නගරය ඊට සාක්ෂි සපයන මේ අදින් වසර 4500ක පමණ ඈත අතීතයක මතකය. චීනයේ හොයන් හෝ මෙන්ම ලතින් ඇමරිකාවේ මාචු පිචුද මෙතැන් සිට නම් වශයෙන් ගණනය කළ නොහැකි තරම් වූ නගරද දිවිවන්නේ වත්මන් ලෝකයේ මිනිස් පැවැත්ම පදනම් කරගනිමින් 2015 වසරේ ලෝක නගර දින තේමාවේ සඳහන් වූයේ යහපත් නගරයක් යහපත් ජීවිතයක් එකට ජීවත් වීම නිර්මාණය කරයි යනුවෙන් මෙම තේමාව මගින් නගරවල සහ අසල්වැසි නගරවල වාසයට යෝග්‍යතාවය ඉස්මතු කරමින් එකමුතුභාවය සහ සමගිය ප්‍රවර්ධනය කිරීම යෝජනා කරනවා මේ සෑම තැනකම ඇත්තේ සමූහයක් ලෙස මිනිසුන් වඩාත් යහපත් ජීවත් වන්නේ කෙසේද යන්නයි තරංගකාරී වාණිජ ආර්ථික සැලැස්මක දිවෙන ලෝකයකට නගරයක් වැදගත් වන්නේද ආර්ථිකය ප්‍රමුඛ කරගනිමින් එහෙත් ඒ මත ජීවත් වන මිනිසුන්ගේ දියුණු සංස්කෘතික සමාජ ජීවිතයක් වෙනුවෙන් අදහසක් ලෝකයට තිබිය යුතුමයි 2020 දැන් කොරෝනා ගෝලීය වසංගතයක්ව පවතී ලෝකයේ නගර තුල මිනිසුන් තනි වී කොටු වී සිටී මේ හුදකලාව යලිත් මිනිසුන් කරා පැමිණ ඇති සමයයි. ඉතින් මේ වසර වෙනුවෙන් යෝජනා කරන තේමාව වන්නේ ප්‍රජාවන් සහ නගර අගය කිරීමයි.
කොවිඩ් 19 සමග නාගරිකව ජීවත්වන ප්‍රජාවන්ගේ වටිනාකම මේ වන විට ගෝලීය වශයෙන් අවධාරණය කරමින් පවතිනවා. ප්‍රජාවන් පිළිබඳ මෙසේ තීව්‍ර අවධානයක් යොමු වීමට බලපාන හේතු කිහිපයක්ම තිබෙනවා. මින් ප්‍රධානතම කාරණාව වන්නේ නැවත ප්‍රකෘතිමත් තත්ත්වයට සමාජය පත් කිරීම සඳහා දේශීය ප්‍රජාවන්ගේ ක්‍රියාකාරීත්වයේ පවතින ශක්්‍යතාවය ඉහළ අගයක් ගැනීමයි. අර්බුද අවස්ථාවන් වලට විසඳුම් සෙවීමේදී ප්‍රජා ක්‍රියාකාරීත්වය නව්‍ය නිර්මාණශීලී හා වඩා ඵලදායි ලෙස ක්‍රියා කරන බව මේ වන විට හඳුනා ගැනෙන කරුණක්. වසංගත තත්ත්වයට සාර්ථකව මුහුණ දීම සඳහා ප්‍රජාව සංවිධානය කිරීමද මේ අවස්ථාවේ වැදගත් තත්ත්වයක්. ඊට අමතරව ප්‍රජාවන් ස්වේච්ඡාවෙන්ම තම අසල්වැසියාට උපකාර කිරීමේ සිට දුප්පත්කම හා වර්ගවාදයට විරුද්ධ සමාජ ව්‍යාපාර උදෙසා එක්ව ක්‍රියා කිරීම දක්වා ප්‍රජා ක්‍රියාකාරීත්වයද මෙවර ලෝක නගර දිනේදී අගය කිරීමට ලක් වෙනවා. ප්‍රජාවන් සතු පාරිසරික සමාජ හා ආර්ථික ලෙස වන වටිනාකම්ද මෙවර තේමාව යටතේ අගය කරනවා. නගර පිළිබඳ විමසීමේදී එහි සමස්ත අර්ථය සමාජ පිළිගැනීම සහිත සමානාත්මතාව ඉහළ සේවාවන්ට ප්‍රවේශය ඉහළ නව අවස්ථා පවතින එකක් ලෙසින් අරුත් ගැන්වුණද ප්‍රායෝගිකත්වයේදී එය අසමානතාවයේ ඉතා ඉහළ සමාජ විෂමතා වැඩි අවකාශයක් තිරසාර අරමුණු උදෙසා සාමූහික ප්‍රවේශයක් සහිත රාජ්‍යන්ට එම අරමුණු උදෙසා ළඟා වීමට පවතින විශාල බාධාවක් ලෙස මෙය සැලකෙනවා. ඉතින් නගර කෙරෙහි වැඩි අවධානයක් යොදවීම සමස්ත ලෙස තිරසාර සංවර්ධන අරමුණු වෙත ළඟා වීමේදී ප්‍රබල සාධකයක් වනු ඇත. මේ හේතු මත අප ප්‍රජාවන් සහ නගර අගය කිරීම අද දින අතිශය වැදගත් කරුණක්.